ආධාරක සවිකිරීම මූලික අංගයක් මේ සලාද පිපිඤ්ඤා සාකේ. දැන් අපි අද මේ සලාද පිපිඤ්ඤා අනුගුල උතන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සුබ දවසක් යාළුවෝ වෙන ඉතින් සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ටෙක් YouTube channel එකට. ඉතින් යාළුවෝ නොන්න මම එදා පෙන්න පරිත්‍යාගාරයේ දැන් දින 26ක් වෙලා තියෙනවා. බලන්න වර්ධනය කොහොමද කියලා. ඔයාට පැහැදිලි වර්ධනයක් පේනවා මේ වීඩියෝ එක දැක්කම. සලාද පිපිඤ්ඤා කියන්නේ මම මුලින් කිව්වා වගේම දවස් 45න් පළදාව ගන්න පුළුවන් භෝගයක් නිසා මේ සලාද පිපිඤ්ඤා වර්ධනය ඉතා ඉක්මනින් සිදු වෙනවා. සලාද පිපිඤ්ඤා පැලේ දිනකට අඟල් 3-4ක් වර්ධනය වෙනවා. ඒකයි මේ විශේෂත්වය. ඉතා හොඳ ආර්ථික වටිනාකමක් ඉතා ඉක්මනින් ගන්න පුළුවන් භෝගයක් තමයි මේ සලාද පිපිඤ්ඤා වගාව. ඉතින් අද දවස් 26ක් විතර වෙනවා. අද අපි මේ නූල් ඔතනවා. නූල් ඔතනවා කියන්නේ මෙන්න මේ වගේ ආධාරක නූල් අපි සවි කරන්න ඕනේ මේ පිපිඤ්ඤා. ආධාරක සවි කිරීම මූලික අංගයක් මේ සලාද පිපිඤ්ඤා සාකේ. දැන් අපි අද මේ සලාද පිපිඤ්ඤා නූල් ඔතන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ආධාරකේ ආධාරක වටේ මේ නූල් ඔතන්න ඕනේ. වගේ මේ සලාද පිපිඤ්ඤා වැලේ කප්පාදුව සිදු කරන්න ඕනේ. ඉතින් අපි කප්පාදු කරන්නේ මේ වැල මූලිකව ඔතලා. ඉතින් යාළුවනේ දින 26ක් වුණ මේ සලාද පිපිඤ්ඤා වගාවේ තත්ත්වය තමයි මේ ඔබට පේන්නේ. වැල නඩත්තු කරනවා. ඉතින් දැන් මල් එහෙම පිපිලා තින්නේ පේනවද? දැන් මල් පිපිලා මූලික ගෙඩි ටික අල්ලලා තියෙනවා. මේ පේනවට මේ තමයි සලාද පිපිඤ්ඤා මූලික ගෙඩි පෙළ, මුල් පෙළ. ඉතින් සලාද පිපිඤ්ඤා වැලේ ඉස්සලාම හැදෙන ගෙඩි කිහිපය තමයි මේ තියෙන්නේ. හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් දින 26ක් යනකොට මේ තත්ත්වයට අපිට ගන්න පුළුවන් මේ සලාද පිපිඤ්ඤා සාකය. ඉතින් යාළුවනේ මේ සලාද පිපිඤ්ඤා සාකයේ මේ ආධාරක ඇතීම නැත්නම් මේ සලාද පිපිඤ්ඤා වැල මේ නූල වටා ඇතීම සිදු කරන්න ඕනි දවස් දෙකෙන් දෙකරව සිදු කරන්න ඕනි. මොකද මේ මම කලින් කිව්වා වගේ ඉතා ඉක්මනින් වර්ධනය වෙන සාකයක් නිසා දවස් දෙකෙන් දෙකර උතන්න ඕනි. දැන් මේ පේනවාද මේ රැහන්? මේවා පුරකින් පුරකට එනවා. ඉතින් මේවා අපි කඩලා අයින් කරන්න ඕනි. මොකද මේ අපි මේ හරිතාගාරයත් වල වගා කරද්දී සාකේ අනවශ්‍ය කොටස් ඔක්කොම ඉවත් කරන්න ඕනි. සාකේ ප්‍රයත්න සඳහා භාවිතා කරන ඒ වැල විතරයි අපි නඩත්තු කරන්නේ. ඒ වගේම තමයි කප්පාදුව. දැන් අපි බලමු මේ පැලේ කප්පාදු කරන විදිය. දැන් මේ පේන ඔයාට මේක රිකිලි ගොඩක් ඇවිල්ලා තියෙනවා අංකුර මේ. ඉතින් අපි මේ ප්‍රධාන වැල විතරයි අපි මේ හරිතාගාරේ නඩත්තු කරන්නේ. අනිත් සියලු දේ අපි මේ වගේ කඩලා අයින් කරන්න ඕනේ. මොකද අපි ගුණාත්මක භාවයෙන් යුතු ඉහළ පළදාවක් ගන්න නම් අපි පිපිඤ්ඤා සාකයේ හැදෙන ගෙඩිය ඉතා උසස් මට්ටමේ වෙන්න ඕනේ. ඒ හින්දා ඉතින් මේ වගේ අපි අංකුර කඩලා අයින් කරනවා. ප්‍රධාන වැල විතරයි අපි මේ ආධාරක නූල දිගේ හරිතාගාරය තුළ පවත්වාගෙන යන්නේ. මේ පැලේ වට හේගිල වගේ පේනවා. මේ රෝගයක් නෙවෙයි. මේ ජලය තාම දාලා නැහැ. ඉතින් වතුර අපි සම්පාදනය කරන්න ඕනේ. සමහර ඩ්‍රිප් වල බ්ලොක් තියෙනවා. ඉතින් අපි ඒවා සකස ගන්න ඕනේ. ඉතින් පැලෙන් පැලේ අපි නිරීක්ෂණයක් කරන්න ඕනේ මේ වගේ වැඩක් කරද්දී.
ඉතින් යාලුවනි මේ පේන්නේ මේ වගේ සලාද විපිනිය සාගෙන් අපි ඉවත් කරන ලද ඉතින් පොඩි රිකිලි මේ සලාද කලේ ආපු මේ ඉතින් මේවා අපි කඩලා අයින් කරන්න ඕනේ. මේවා ඉතින් සමස්කයි ගොඩක් අය කඩන්නේ නැහැ. මොකද පළදාවක් මේ වගේ කියන්නේ කඩන්න දුකයි. මොකද මේ වගේ පළදාව ගන්න පුළුවන් කියලා. නමුත් හරිතාගාරයක් තුළ පළවෙනි දේ තමයි හරිතාගාරයක් තුළ භෝගයක් වගා කිරීමේදී මූලික එක් කරුණක් තමයි ගහ කප්පාදු කිරීම. ඉතින් කප්පාදු හරියට සිදු වුණොත් තමයි හොඳ උසස් පළදාවක් ගන්න පුළුවන්. හරිතාගාර නිෂ්පාදන ගොඩක් අපනයන මට්ටමේ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයේ මූලික කරගෙන ක්‍රියාත්මක වෙන විවිධ හෝටල් තියෙනවා. ඉතින් ඒ වගේ සඳහා තමයි මේවා බෙදා හැරින්නේ. ඉතින් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළ පළදාවක් තමයි අපි තන ලබා දෙන්න ඕනේ. ඉතින් අපි මේ පළදාව ලබා දෙන්න නම් කරන්න ඕනේ ඉතින් මේ හොඳට කප්පාදු කරලා හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ පිරිපුන් පළදාවක් අපි ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මූලික එක් කරුණක් තමයි මේ වගේ පළ කප්පාදු. ඉතින් කප්පාදු කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ හරිගරි 10000කට වැඩි හරිතාගාරය සලාද විපිනිය වගාව තමයි මේ පේන්නේ. ඉතින් මෙවැනි වගාවන් ගැන දැනගන්න, මෙවැනි වගාවන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න, සහ මේවා නඩත්තු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නත්, හොඳ ආර්ථික වටිනාකමක් ගන්න පුළුවන් විවිධ භෝග වගා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න දැනගන්න එන්න අපි හා සම්බන්ධ වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ස්මාර්ට් ටෙක් YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකක් ක්ලික් කරලා මේ වගේ අලුත් කියලු වීඩියෝ එසලින් නරඹලා ඔබගේ ආර්ථික වටිනාකම වැඩි කරගන්න සහ වගා දැනුම ගැන හරියට ඉගෙන ගන්න එන්න අපි හා සම්බන්ධ වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. හරිතාගාරයක් නිසි ප්‍රමිතියට සකසා ගැනීම ඉතා වැදගත් කාරණාවක්. මොකද නිසි ප්‍රමිතියෙන් යුතු හරිතාගාරයක් සකසා ගැනීමේ වාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි එහි පැවැත්ම. මොකද මේ අපි හරිතාගාරයක් ඉදි කරන්නේ ඉතා දීර්ඝ කාලයක ආයෝජනයක් විදිහට. ඔයා ආයෝජනය කරනවා නම් ඒක නිසි ප්‍රමිතියෙන් යුතු හරිතාගාරයක් නිර්මාණය කර ගැනීම ඉතා වැදගත්. ඉතින් යාළුවනේ මම මේ දැන් ඇවිත් තියෙන්නේ කොහොමද හරි ප්‍රමිතියෙන් යුතු හරිතාගාරයක් සකසා ගන්නේ කියන එක ඔයාලට මම පැහැදිලි කරන්නම්.